අපේ ගෙදර ටීවී එකේ මේ කරන්ට් එන්නේ නැති පොඩි සීන් එකක් තියෙනවා. මම දැන් ඒක ඉතින් මෙතෙන්ට ගේන්නේ නැතුව ගෙදරදීම හදාගන්න. මටත් ඉතින් ලොකු ආසාවක් තියෙනවා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන්න. ශා 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 නියමයිනේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් වෙන එක ගොඩක් වැදගත්. නෝ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට පුළුවන් ටීවී රේඩියෝ එකක් හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට හදන්නත් පුළුවන්, කඩන්නත් පුළුවන්. ඒතකොට දැන් මම මොකද්ද ওই දෙකෙන් කරන්න ඕනේ? උඹ හදපන්. කරන්ට් එකෙන් නැති ප්‍රශ්නයක් තමයි අයියේ ටීවී එකේ තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ ඒකට? ඔක හරියටම හොයාගන්න මුලින්ම මල්ලි අපි ඔක ගලව දෙන්න ඕනේ. ගලව ගලව නෑ මල්ලි. ආඩත් මම මේ බොල් කරා. අයියේ ටීවී ගලෙව්වා. මොකද කරන්න ඕනේ දැන්? ඕකනේ ඉතින් ඔය ඉස්සෙල්ලා ඔක්කොම කියනකන් හිටියේ නෑනේ. දැවිල් හැදිලා දිව්වානේ. හරි හරි කියන්න මට ඊගාවට මොකද්ද ගලවන්න ඕනේ කියලා. හරි මල්ලි. දැන් ඔයා ටීවී එක ගැලෙව්වනේ. දැන් ඊළඟට ඔයා පවර් සප්ලයි එක චෙක් කරන්න. පවර් සප්ලයි එකද? ඊ මම චෙක් කරන්න පවර් සප්ලයි එක. මම කී දෙනෙක්ට පවර් සප්ලයි දීලා දෙනවද මම? මම චෙක් කරගෙන ඉන්න. පවර් සප්ලයි එක මම චෙක් කරන්න. අයිය මේ පවර් සප්ලයි එක නම් ගැලෙව්වා. මේක කිසිම අවුලක් නැහැ නේ මට. පේන්නේ නැහැ නේ කිසිම අවුලක් මේකේ. ඔය කරලා තියෙන්නේ ඔය පවර් සප්ලයි එකද? ඔය පීකරේ. ඔව් මම දන්න මේක පීකරේ. පවර් සප්ලයි එක තාම ගැලෙන්නේ නැහැ. මම ගලවන් එන්නම්. එක්කලා බලමු අරන් එන්න. ආ? ආ එන්න ඕනේ නැහැ. කෝල් එකක් දියා. ගෙදර ඉඳලා. හරි. එන්න ඕනේ නැහැ. කෝල් එකක් දෙන්න. අයියා ඒක හොඳයි ඒක හොඳයි. විදුලි මිනි පහන් හලෝ හලෝ අයියේ මේ මං අර මේ ටීවී එක දන්නා මල්ලි කතා කරන්නේ මේ ඒකේ ඔක්කොම දැන් ගැලලික චෙක් කරලා බලලා මං හයි කරා ඒත් තාම කරන්ට් එකක් නැහැ නේ ඔබ ඔය බඩ කඩිත්තොට තාම කරන්ට් එකක් ගන්න බැරි වුණා ඔය බැරි වුණානේ මේ මම හිතන්නේ මේ පවර් සප්ලයි එකේ අවුලක් නෙමෙයි මේකේ තියෙන්නේ මේ වෙන මොකක් හරි අවුලක් තියෙන්නේ මෙහෙම කරපන් තෝගේ ටීවී එකේ කරන්ට් එකට යන ප්ලග් පොයින්ට් එකේ වයර් දෙකක් ගැට ගහලා ගණින් එළියට ආ ජුටේ නැයේ ආ හරි 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 අයියේ හරි ඔය දෙක දැන් උඹලා ගේ උඩින් යන 33000ට වීසි කරපන් කොක්ක වැටෙන්න ඈ මේ 33000ට හරි හරි මම දන්න මම දන්න ඔ 1 2 3 හා මල්ලි අද කල්තියා ෂොප් එක වහන්න වෙනවා ඈ ඒ මලගෙදර කියන්නේ හ්ම්